දවසක් හැමෝටම ඉතින් අද මගේ වැඩසටහන නමුණු වරකින් ඔබලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා සමාජයේ කාන්තාවකගේ අදහස් විමසීම සඳහා මම බලාපොරොත්තු වෙනවා එනම් අපි දැන් මේ වැඩසටහන ආරම්භ කරමු අයිබෝවා ආයුබෝවන් මම ඔයාගෙන් ප්‍රශ්න කීපයක් අහන්න කැමතියි දැන් මේ සමාජයේ සිදුවෙන දේවල් ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ මට අවස්ථාව දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි මම අද කතා කරන්න යන්නේ මේ සමාජයේ බොහෝ දෙනෙක්ගේ කතාවට ලක් වෙන දෙයක් ගැන ඒ තමයි මිනිසුන්ගේ වැරදි ආකල්ප ඒ වගේම වැරදි දුරකථන භාවිතය සහ අපේ අදහන ආගම් වලට අනුකූලව අපි ජීවත් වෙනවද කියන එක තමයි මම අද කතා කරන්න යන්නේ ඉතින් අපි මෙහෙම බැලුවොත් හැමෝම මේ ජීවිත ගමනේ දුවනවා එකෙන නැවතුමක් නැතුව දුවනවා හති දාගෙන දුවනවා සමහරු හැබැයි අපි හැමෝම එක තැනකදී හති වැටෙනවා අන්නේ හති වැටෙන තැනදී අපිට ගොඩක් දේවල් අපි හිතනව නේද ඒ වගේම අපිට ගොඩක් දේවල් තීරුම් යනවා අපි මෙහෙම ගමුකෝ මම මුලින්ම ගන්නම් දුරකථන භාවිතය මේ දුරකථන භාවිතය නිසා අද කොච්චර ප්‍රශ්න ඇති වෙනවද කියලා අපි හැමෝම දන්නවා සමහර ජීවිත නැති වෙනවා සමහර ජීවිත අන්ධකාරයටම වැටෙනවා සමහරු මානසික රෝගීන් වෙනවා සමහරු ශාරීරික රෝගීන් වෙනවා ඉතින් මේ දුරකථනයක් නිසා අපි මෙච්චර දේවල් කරගන්න ඕනිද දුරකථනයක් තියෙන්න ඕනි හැමෝටම ඒක භාවිතා කරන්න ඕනි හොඳ දේවල් වලට නරක දේවල් වලට නෙමෙයි අපි මේ දුරකථනය භාවිතා කරලා සෝෂල් මීඩියා ගැන හිතන්නකො අපි Facebook ගත්තොත් එහෙම හැමෝටම වගේ Facebook account එකක් තියෙනවා නමුත් ඒක තියෙන්නේ තමන්ගේ ඇත්ත නමින් නෙමෙයි ඒ වගේම බොරු විස්තර දාගෙන තමන් හදාගෙන ඉන්නේ එතනදි වෙන්නේ ගොඩක් සම්බන්ධතා ඇති වෙනවා ඒත් ඒ සම්බන්ධතා ඇති වෙන්නේ හරියට ඒ පුද්ගලයන් අඳුරගෙන නෙමෙයි වැඩි සම්බන්ධතා තමයි ඇති වෙන්නේ සමහර විට තාත්තා දූ යාළු වෙන්න පුළුවන් ඒ වගේම අයියා නංගි යාළු වෙන්න පුළුවන් මේ වගේ ගොඩක් කතා ඔයාලා අහලත් ඇති ඉතින් අපි මෙන්න මේ දේවල් තමයි වළක්ව ගන්න ඕනේ මේ දේවල් වළක්ව ගත්තොත් එහෙම අපේ රට මීට වඩා ලස්සන කරගන්න අපට පුළුවන් ඒ වගේම දැන් ඔය අසභ්‍ය වීඩියෝ එහෙම ෂෙයා වෙනවන එක එක සෝෂල් මීඩියා වල මේ දේ ෂෙයා කරන්නේ අපේම මිනිස්සු නේද මේක කාට හරි හම්බුණාට පස්සේ කවුරු හරි දාලා එහෙම එහෙම හැමෝම ෂෙයා කරනවා ඒත් ඒ ෂෙයා කරන වෙලාවේදී හිතුවනම් මේක මගේ පවුලේ කෙනෙක්ට වුණොත් මගේ අම්මට වුණොත් මගේ තාත්තට වුණොත් මගේ නංගිට අක්කට අයියට මල්ලිට වුණොත් මම මේක කොහොමද විඳ දරාගන්නේ ඒගොල්ලෝ කොහොමද මේ දේට මුහුණ දෙන්නේ මගේ පවුල මොන තත්ත්වයකට වැටියේද මෙන්න මේ දේවල් ඔයාලා හිතුවොත් කවදාවත් ඔයාලා මෙන්න මේ වැරදි දේ කරන්නේ නැහැ එහෙම වුණොත් අනිත් අයට මඩ ගහන්න යන්නෙත් නැහැ අපි මේ මඩ ගහන එකෙන් වෙන්නේ අර වැටිලා ඉන්න කෙනා තවත් වැටෙන එක විතරයි එයාට එයාගේ ජීවිතේ එපා වෙන එක විතරයි එතනදි වෙන්නේ එහෙම වුණොත් අපි කරන්නේ ගොඩක් පව් ඇත්තම කිව්වොත් ඒක පව් මොකද ඒ කෙනාගේ ජීවිතය නැති වෙන්න උනත් පුළුවන් ඒ එක වචනකින් මොකද කෙනෙක්ගේ වචනයකින් අනිත් කෙනෙක්ව මරන්න උනත් පුළුවන් කියනවනේ කියන්නේ වචනේ ඒ තරම් ප්‍රබලයි. ඉතින් අපි මේ දේවල් ගැන තීරුම් අරගෙන ජීවත් වෙන්න ඕනි. ඒ වගේම අපි වෙන්න ඕනි. අපි මුලින්ම අනිත් අය හදන්න යන්න නරකයි. අපි හැදුනොත් එහෙම මුළු සමාජයම මුළු රටම හැදිලා තියෙවි අනිවාර්යෙන්. අපි අනිත් කෙනාව හදන්න ගියොතින් අපි හැදෙන්නේ නැතුව කවදාකවත් මේ සමාජය හදන්න බෑ. ඒක ඔයාලට තේරෙනවා ඇති. අද මේ අපි මුහුණ දීලා තියෙන කොරෝනා තත්ත්වය උනත් අපි කරපු දේවල් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට මේ දේවල් ලැබිලා තියෙන්නේ. මොකද අපි වපුරන දේනේ අපිට අසෙන්න විදිහට ගන්න පුළුවන් වෙන දෙයක් ගන්න බෑනේ. අපි ස්වභාව ධර්මයට දෙන දේ ස්වභාව ධර්මයේ පෙරලා අපි හැමෝටම ලබා දෙනවා. ඉතින් අපි මෙන්න මේ දේවල් ගැන හිතන්න ඕනි. අපි මේ දේවල් ගැන හිතලා අපි කටයුතු කරා නම් අපි මෙච්චර ලොකු ප්‍රශ්නයකට වැටෙන්නේ නැති වෙන්න තිබ්බා. ඒ වගේම අපි ආගමක් අදහනවානේ. මම අදහන්නේ බුද්ධ ආගම. මම ඒ වගේම අනිත් ආගම් හැම දෙයකටම ගරු කරනවා. බුදුහාමතුරෝ දේශනා කරලා තියෙනවනේ
අපි වපුරන දේ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපි අපේ ජීවිතය හරි විදිහට ගොඩනගාගෙන යනවා නම් අනිවාර්යෙන් අපේ ජීවිතය සාර්ථක වෙනවා. අපි අපේ බුදුදහමට අනුව අපි අපේ වැඩ ටික කරගෙන යනවා නම් සමහරු ඉන්නවා තමන්ගේ ආගම උනත් තමන්ගේ වාසි විදිහට පෙරලා ගන්න අය. එහෙම නොකර අපි අපේ දේ අපි එළියට දෙන්න ඕනේ. කියන්නේ දැන් මම හිතන්නේ එකක්, මම වෙනකොට සමාජයට කියන්නේ එකක්, කරන්නේ එකක්. එහෙම වැඩක් නැහැ. අපි අපි වෙලා ජීවත් වෙන්න ඕනේ. එහෙම වුණොතින් අපිට මේ ජීවිතේ ජීවත් වෙන්න ලේසි. අර කියනවනේ අපි හැමෝම මේ රංග මඩලේ රංගපාන නළුවන් නිලියන් කියලා නේද? එහෙම නෙමෙයි. අපි අපිම වෙලා ජීවත් වුණොත් අපිට ජීවත් වෙන්න ලේසි. මේක මගේ අදහස. ඔයාලා හැමෝටම එක එක අදහස් දෙන්න පුළුවන්. මොකද හැමෝගෙම අදහස් එක වෙන්න ඕනි නැහැ. ඒ වගේම හැමෝම හිතන්නෙත් එක විදිහකට නෙමෙයි. ඉතින් මං කියන්නේ අපි හැමෝම එකතු වෙලා මේ සමාජය ගොඩනගමු. ඒ වගේම දැන් අලුත් පරපුර ගොඩක් නරක දේවල් වලට යොමු වෙලා තියෙනවා. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. ඒ දේ බිහි වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. සමහරවිට තමන්ගේ පවුලෙන් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්. මොකද ළමයින්ට ඕනට වඩා නිදහස දුන්නාමත් සමහර ළමයි වැරදි පැත්තට යොමු වෙනවා. මම කියන්නේ ළමයින්ට නිදහස දෙන්න එපා කියලා. මේකදී මම කියන්නේ ඒ ළමයින් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ළමයි එක යාළුවෝ වගේ ඉන්න. එතකොට ඒ ළමයා ඕනම දෙයක් තමන්ට කියනවා, අම්මට තාත්තට කියනවා. එතකොට ඒ ළමයි ප්‍රශ්න කියනවා. එතකොට මේ ප්‍රශ්න මීට වඩා අඩු වෙයි කියලා මම හිතනවා. ඉතින් අද මට අවස්ථාව දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. හිතනවා මේ වීඩියෝ එකෙන් මොනවාරි දෙයක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් මොනවාරි ලබාගෙන තිබ්බොත් ඒක මට විතරක් නෙවෙයි ආන් ඉන්න හැමෝටම ජයග්‍රහණයක්. ඒ වගේම සමහර අයට වෙන අදහස් දැක්වීමට ඕනිම නම් මගේ මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් වලින් දාන්න. මොනවාරි වෙනස් කරන්න ඕනේ නම් ඒකත් කමෙන්ට්ස් වලින් දාන්න ලෙස ඉතා කාරණික ඉල්ලා සිටිමි. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු වසමට දේවිපීට මේ කොරෝනා සමයේ නිවසටම වී ආරක්ෂාව සිටින්න. ඒ වගේම මාව subscribe කරලා විශේෂයෙන්ම bell icon එකත් click කරලා මම වීඩියෝ එකෙන් යම් අදහසක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් මේ වීඩියෝ එක අනිත් අයට බලන්නත් share කරන්න. ඔබ සැමට බොහොම ස්තුතියි. ආයුබෝවන්.
Sammadda, Negitimu, Sri Lanka.